ආයුබෝවන් කියලා ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මේ දවස්වල මුළු ලෝකෙම දැඩි අවධානයට වගේම දැඩි කතා බහට ලක් වෙලා තියෙන දකුණු ආසියානු රටක් වෙන බංග්ලාදේශය ගැන. ඉතින් වීඩියෝ එකට යන ගමන් channel එක subscribe කරලා bell එකටත් පොඩි තට්ටුවක් දාගෙන යමු. මේ දකුණු ආසියාවේ දෙවන ආර්ථික බලවතා වෙන බංග්ලාදේශය. ඇත්තටම මේ දවස්වල බංග්ලාදේශයේ සමාජීය තත්ත්වය නතරම් සුබදායක නැහැ. ඒකට හේතුව බොහෝ දෙනෙක් මේ වෙනකොටත් දන්නවා ඇති. ඒ 1971 යුද විරුවන්ගේ පෞල්වල සමාජිකයන්ට ලබා දෙන රජයේ රැකියා කෝට්ටාව ගැන ඉරට තරුණ පිරිස් විරෝධය පෑම මත ඇති වූ අරගලය සහ රජයේ විසින් මර්ධනය කිරීමට දැඩි ක්‍රියාමාර්ග ගැනීම. මේ මර්ධනය හේතුවෙන් ඉරට තරුණියන් 150කට ආසන්න පිරිසකට දිවි අහිමි වෙලා තියෙනවා. දින නියමයක් නැතුව මේ වෙනකිට රට තුර ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. බංග්ලාදේශයේ භූගෝලයේ පිහිටීම ගැන ටිකක් හොයලා බලමු. දකුණු ආසියානු රටක් වෙන බංග්ලාදේශයේ මේ වන විට ලොව 8 වන වැඩිම ජනගහනය සහිත රට වෙනවා. වර්ග කිලෝමීටර් 148,460ක භූමියකට හිමිකම් කියන බංග්ලාදේශය උතුරින් බටහිරින් සහ නැගෙනහිරින් ඉන්දියාවටත් ගිනිකොන දෙසින් මියන්මාරයටත් ගොඩබිමින් මායිම්ව පිහිටා තිබෙනවා. දකුණු දෙසින් බෙංගාල බොක්කර ප්‍රදේශයට මායිම් වෙනවා. රටේ අගනුවර සහ විශාලතම නගරය වෙන්නේ ඩකා නගරය. නිල භාෂාව වෙන්නේ බෙංගාලි භාෂාව. ලොව 35 වන බලවත්ම ආර්ථිකයට හිමිකම් කියන බංග්ලාදේශයේ 2024 වසරේ දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකන් ඩොලර් බිලියන 455ක් ලෙස ඇස්තමේන්තු කරලා තියෙනවා. ඒ අනුව රට ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 2646ක් විතර වෙනවා. රටේ ආර්ථිකයට වැඩිපුරම දායක වෙලා තියෙන්නේ භාණ්ඩ හා සේවා සැපයීම මගින් වන අතර එරට ආර්ථිකයට කෘෂිකර්මාන්තය දායක වෙන්නේ 12.9% වගේ ප්‍රමාණයක් විතරයි. බංග්ලාදේශයේ ඉතිහාසය ගැන ටිකක් හොයලා බලමු. ක්‍රිස්තු පූර්ව 3 වන සියවසටත් එහා ඉතිහාසයකට උරුමකම් කියන බංග්ලාදේශය පුරාණ බෞද්ධ සහ හින්දු රාජ්‍යයන් අතරට වංග, සමටත සහ පුන්ද්‍ර රාජධානි, මෞර්ය සහ ගුප්ත අධිරාජ්‍ය, වර්මන් රාජවංශය, ශශාංකගේ රාජධානිය, චන්ද රාජවංශය, සේන රාජවංශය, පාල අධිරාජ්‍ය වැනි ඓතිහාසික රාජ්‍යයන්ගෙන් සමන්විත වෙලා තියෙනවා. බංග්ලාදේශයේ ඉස්ලාම් මුල් බැස ගැනීම 8 වන සහ 12 වන සියවස් අතර අරාබි සහ පර්සියානු සමුද්‍ර වෙළඳාම් සමග ආරම්භ වී ඇති බවට විශ්වාස කරනවා. වර්තමාන බංග්ලාදේශයේ දේශ සීමා ලකුණු වෙලා තියෙන 1947 සිදු කළ බෙංගාල සහ ඉන්දිය බෙදා බිම් ක්‍රීම් වල ප්‍රතිඵලයක් විදිහට මෙහිදී පකිස්තානය ලෙස වෙනම රාජ්‍යයක් බිහි වෙනවා. එම පකිස්තානයට අයත් නැගෙනහිර පකිස්තානය තමයි වර්තමානයේ බංග්ලාදේශය ලෙස සලකන්නේ. මේ නැගෙනහිර පකිස්තානය බංග්ලාදේශය ලෙස ප්‍රකාශයට පත් කර ගැනීම කියන කාරණේ සම්බන්ධ දීර්ඝ ඉතිහාස කතාවක් තියෙනවා. ඒ ගැන මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පකිස්තානයේ නිදහස පතා විටින් විට ඇති වූ අරගලවල උච්චතම අවස්ථාව වර්ෂ 1971 මාර්තු 26 දින ඇති වූ අතර එය බංග්ලාදේශ විමුක්ති යුද්ධය ලෙස නම් කරලා තියෙනවා. 1971 දෙසැම්බර් 16 දින යුද්ධය අවසන් වන විට යුද්ධය හේතුවෙන් මියගිය ප්‍රමාණය මිලියන 3කට ආසන්න වෙන බව සඳහන් වෙනවා. පකිස්තාන හමුදාවන් විසින් ඉතා කූර ලෙස බංග්ලාදේශ කාන්තාවන් දූෂණය කර මරා දැමූ බවටත් ස්ත්‍රී දූෂණය යුද අවියක් ලෙස භාවිතා කර ලෝ ප්‍රථම යුද්ධය ලෙසත් මෙම යුද්ධයේ ඉතිහාසගත වෙලා තියෙනවා. මෙන්න මේ ඓතිහාසික යුද්ධයේ ජයගත් රණවිරුවන්ගේ පෞද්ගල සමාජිකයන් වෙත කෝටා ක්‍රමයට බංග්ලාදේශය තුළ රජයේ රැකියා ලබා දීමට විරුද්ධව තමයි වර්තමානයේ බංග්ලාදේශ තරුණ පිරිස් විරෝධය දක්වලා තියෙන්නේ. ඉතින් මේක කොතරම් දුරට සාධාරණද අසාධාරණද කියලා නම් අපිට තීරණය කරන්න අමාරුයි. 1971 යුද්ධයෙන් පසුව ස්වාධීන රාජ්‍යයක් ලෙස ස්ථාපිත වූ බංග්ලාදේශයේ දුර්වල සෞඛ්‍ය සේවාව, ආහාර දාමයේ බිඳවැටීම්, අවතැන් වූවන් නැවත පදිංචි කිරීම සහ අනෙකුත් මූලික අවශ්‍යතා හිඟවීම හේතුවෙන් විශාල කඩාවැටීමකට ලක් වෙනවා. දශක කීපයක්ම රට තුළ දේශපාලන කුමන්ත්‍රණ, රාජ්‍ය පාලකීන් මරා දැමීම, බල අරගලවලින් බැටකෑ බංග්ලාදේශයේ 2008 වසරින් පසුව සීඝ්‍ර සංවර්ධනයක් කරා යොමු වෙනවා. ඒ අගමැති ෂේයික් හසීනාගේ නායකත්වය යටතේ නිරන්තර කතාබහට ලක් වෙන බෙංගාල බොක්ක හේතුවෙන් ලෝ දේශගුණික විපර්යාස වලින් අවදානමට ලක් විය හැකි රටවල් අතරින් එකක් ලෙස බංග්ලාදේශය සලකනවා. ලොව විශාලතම කඩුලාන වනාන්තරයේ පිහිටා තිබෙන්නේද බංග්ලාදේශයේ. ඒ වර්ග කිලෝමීටර් 6000ක භූමි ප්‍රදේශයක් ආවරණය කරමින් බංග්ලාදේශයේ ආර්ථික සහ සමාජීය පසුබිම පිළිබඳ දැන් ටිකක් හොයලා බලමු. ඉන්දියාවට පසුව දකුණු ආසියාවේ විශාලතම ආර්ථිකයට හිමිකම් කියන්නේ බංග්ලාදේශය. නමුත් ඒක පුද්ගල ආදායම අතින් ඉන්දියාවටත් වඩා ඉහළින් බංග්ලාදේශය පසු වෙනවා. ලෝක බැංකු වාර්තා අනුව වර්ෂ 1971 දෙසැම්බර් 16
ස්වාධීන රාජ්‍යයක් වූ බංගලාදේශය එවක ලොව දෙවන දුප්පත්ම රට වෙලා තියෙනවා. නමුත් වසර 50කට පසුව බංගලාදේශය ශ්‍රී ලංකාවට පවා ණය ලබා දී හැකි රටක් ලෙස සංවර්ධනය වෙලා තියෙනවා. ලංකාව ගැන නම් ඉතින් කියලා වැඩක් නැහැ. 1990 වසර වෙන විට මානව සංවර්ධන දර්ශකයේ කලාපයේ සිව්වන අඩුම ස්ථානයේ පසු බංගලාදේශය 2021 වසර වෙන විට කලාපයේ දෙවන ස්ථානය දක්වා දියුණු වී තිබෙනවා. 2022 වසර වෙන විට දකුණු ආසියාවේ දෙවන විශාලතම විදේශ විනිමය සංචිතයට හිමිකම් කියන්නේද බංගලාදේශය. 2009 වසරේදී දිනකට කීප වරක් විදුලිය විසන්ධ කිරීම වලට ලක් වූවා. 2022 වසර වෙන විට රට තුළ විදුලිය 100%ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. බංගලාදේශයේ සාක්ෂරතා අනුපාතය 74.66% වල ඉහළ අගයක් ගන්නවා. බංගලාදේශයේ ජාතික මුදල් ලේඛකය වෙන්නේ බංගලාදේශ ටකා. ලොව විශාලතම ග්‍රිඩ් සූර්ය බලශක්ති වැඩසටහනද බංගලාදේශයේ ක්‍රියාත්මක වෙනවා. ලොව දුර්වල සෞඛ්‍ය පද්ධතියක් පවත්වාගෙන යන රටක් ලෙස බංගලාදේශය සලකනවා. එරට දළදේශීය නිෂ්පාදිතයෙන් 2.48% වගේ කුඩා අගයක් තමයි සෞඛ්‍යයට වෙන් කරලා තියෙන්නේ. එරට පුද්ගලයන් 10,000කට වෛද්‍යවරුන් ඉන්නේ 5.3% වගේ අගයක්. පුද්ගලයන් 10,000කට හෙදියන් 3ක් සහ පුද්ගලයන් 10,000කට රෝහල් ඇඳන් තියෙන්නේ 8ක් විතරයි. බංගලාදේශයේ සමස්ත ආයු අපේක්ෂා වසර 73ක් වන අතර පිරිමින් සඳහා වසර 71ක්ද කාන්තාවන් සඳහා ඒ වසර 75ක්ද වෙනවා. සජීවී උපත් 10,000කට ලදරු මරණ 24ක් සජීවී උපත් 10,000කට ළමා මරණ 29ක්ද අනුපාතයක් බංගලාදේශයේ තියෙනවා. ලොව ඉහළම මාතෘ මරණ අනුපාතයක් සහිත රටක් ලෙසද බංගලාදේශයේ සලකනවා. ඒ සජීවී උපත් 100,000කට මාතෘ මරණ 173ක් වෙනවා. ග්‍රාමීය ප්‍රදේශයන්ට වන්නට ඉතා උග්‍ර මන්දපෝෂණ සත්තු සහ රක්තහීනතාවය බහුල වෙනවා. ඉරට කාන්තාවන්ගෙන් 4 එකක් අඩුබරින් යුක්ත වෙනවා. බංගලාදේශයේ ජාතික ක්‍රීඩාව කබඩිවත් ක්‍රිකට් සඳහා එරට විශාල ජනප්‍රියත්වයක් හිමිව තිබෙනවා. ලෝක යුද සේනගත කිරීම්වල 37 වන ස්ථානය පසුවන බංගලාදේශය ලෝ විශාලතම හමුදාවන් හිමි රටවල් අතරින් ප්‍රථම ස්ථානයේ පසු වෙනවා. ඉතින් බංගලාදේශය ගැන කතා කරන්න බොහෝ කාරණා තිබුණත් වීඩියෝ එක දික් වෙන නිසා ඒ ගැන පසුව වීඩියෝ එකකින් බංගලාදේශය ගැන වැඩිදුර විස්තර අරන් එන්න. ඉතින් අද වීඩියෝ එක ගැන ඔබේ වටිනා අදහස කමෙන්ට් කරන් යන්න. වීඩියෝ එක ලයික් කරලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු. ඉහින් එන්නම් ඔබට ජය. Thank you.